ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ YouTube channel එකට අද ඔයාලත් එක්ක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ භූගෝල විද්‍යාව ජනගහනය කියන පාඩමෙන් සම්පූර්ණයෙන්ම ජනගහනය කියන පාඩම ආවරණය වෙන පරිදි හදපු MCQ 50 ප්‍රශ්න පත්‍රයක්. ඉතින් මේක අනුමාන ප්‍රශ්න පත්‍රයක්. එතකොට මේ ප්‍රශ්න පත්‍රය ඔයාලට නිවැරදි පිළිතුරු ලබා ගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ උසස් පෙළ ජනගහනය කියන පාඩමෙන් එන ඕනෑම ප්‍රශ්නයකට ඔයාලට නිවැරදි පිළිතුරු ලබා ගන්න සපයන්න පුළුවන්කම තියෙනවා කියන එකත් මතක් කරනවා. අපි හරි අපි මේ වැඩිය කතා නොකර අපි යමු ප්‍රශ්න පත්‍රයට. පළවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ මුල්ම ජන සංගරණය පවත්වනු ලැබුවේ. අපි දන්නවා 1991, 1881, 1871, 1981, 1956. ලංකාවේ මුල්ම ජන සංගරණය පැවැත්වුවේ 1871. නිවැරදි පිළිතුර 3. දෙවෙනි ප්‍රශ්නය 1981 ජනසංගරණය අනුව ශ්‍රී ලංකාවේ පැවති නගර සංඛ්‍යාව 134. දෙවෙනි එක තමයි නිවැරදි උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ 2012 සංගරණයට අනුව පුරුෂ ජනගහනය ස්ත්‍රී ජනගහනයට වඩා අඩු වී ඇති වයස් සීමාව වන්නේ. නිවැරදි වයස් සීමාව වෙන්නේ අවුරුදු 46ට වැඩි ජනගහනය කියන එක. නිවැරදි පිළිතුර 4. හතරවැනි ප්‍රශ්නය 2011-2012 වර්ෂයේ පැවැත්වූ ශ්‍රී ලංකාවේ ජන සංගණන වලින් කීවෙනි ජන සංගණනයේද කියලා අහනවා. ඒ පැවැත්වුවේ 14 වැනි ජන සංගණනයේ. නිවැරදි පිළිතුර 1. පස්වැනි ප්‍රශ්නය රටක ජනගහන වර්ධන වේගය 1.49 ජනගහනයේ දෙගුණ වීමට ගතවන කාලය. එතකොට ඒකේ ජනගහනය දෙගුණ වීමට ගත වෙන කාලය ඒ වර්ධන වේගයට සාපේක්ෂව ගත්තට පස්සේ අවුරුදු 50යි. නිවැරදි පිළිතුර 2. හයවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ජනගහනයේ වේගයෙන් වර්ධනය වූයේ. මෙතන නිවැරදි පිළිතුර 1946 කියන එක. නිවැරදි පිළිතුර 3. 1946 ඉඳන් තමයි ශ්‍රී ලංකාවේ ජනගහනය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තේ. හත්වෙනි ප්‍රශ්නය 2012 සංගණන වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව 2012 ගණනයට අනුව හිටියා මිලියන 20.27. නිවැරදි පිළිතුර 4. අටවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ අඩුම ජන ව්‍යාප්තියක් ඇති පළාත් 3 ඇතුළත්. නිවැරදි පිළිතුර අඩුම ජන ව්‍යාප්තියක් ඉන්නේ උතුරු පළාත, උතුරු මැද පළාත සහ නැගෙනහිර පළාත කියන එක. නිවැරදි පිළිතුර 1. නවවෙනි ප්‍රශ්නය 2011 ජන සංගරණය අනුව ජනගහන වර්ධන වේගය වැඩිම දිස්ත්‍රික්කය. 2011 ජන සංගරණ අනුව වර්ධන වේගය වැඩිම දිස්ත්‍රික්කය අනුරාධපුරය. නිවැරදි පිළිතුර 4. දහවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් ඇති නගර 3. ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් ඉන්නේ අපි දන්නවා කොළඹ, දෙහිවල, ගල්කිස්ස කියන. නිවැරදි පිළිතුර 2. ඊළඟට 11 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය අඩුම දිස්ත්‍රික්කය තමයි මුලතිව් කියලා කියන්නේ. නිවැරදි පිළිතුර 3. 12 වෙනි ප්‍රශ්නය 2012 මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වයස්ගත වූ ජනසංඛ්‍යා ප්‍රතිශතය තමයි 10.5. 10.5. නිවැරදි පිළිතුර 4. 13 වෙනි ප්‍රශ්නය 2011 ජන සංගණන වාර්තාව අනුව ජනගහන වර්ධන වේගය අඩුම දිස්ත්‍රික්ක 2 තමයි නුවරඑළිය හා බදුල්ල කියන්නේ. නිවැරදි පිළිතුර 3. 14 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ 2011 පවත්වන ලද ජන සංගණනය අනුව වර්ග කිලෝමීටරයක පුද්ගලයින් 100ට අඩු දිස්ත්‍රික්ක. නිවැරදි පිළිතුර වෙන්නේ මුලතිව්, වවුනියාව, අම්පාර. නිවැරදි පිළිතුර 1. 15 වෙනි ප්‍රශ්නය 2012 සංගරණය අනුව ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධන වේගය වන්නේ. 2012 සංගරණයට අනුව ජනගහන වර්ධන වේගය තමයි 0.07 කියලා කියන්නේ. නිවැරදි පිළිතුර 2. අපි යමු වෙනවා 16 වෙනි ප්‍රශ්නයට. දළ උපත් ශීඝ්‍රතාව, දළ මරණ ශීඝ්‍රතාව අඩු කිරීමෙන් ගණනය කරන්නේ ස්වභාවික වර්ධනය. නිවැරදි පිළිතුර 3. 17 වෙනි ප්‍රශ්නය ලෝකයේ ජනගහනය ස්ෆෝටනාත්මක වර්ධනය
ඌයේ 17 වන සියවසේ නිවැරදි පිළිතුර 3 18 වැනි ප්‍රශ්නය 2012 වන විට ලෝකයේ ජනගහනය වැඩිම රටවල් 4 දැක්වෙන නිවැරදි පිළිතුර. ලෝකයේ 2012 වෙද්දී ලෝකයේ වැඩිම ජනගහනය එන රටවල් 4 තමයි චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දුනීසියාව කියන්නේ නිවැරදි පිළිතුර 1. 19 වැනි ප්‍රශ්නය ජනසංඛ්‍යාව 10,000ට වැඩි ජනසංඛ්‍යාව 10,000ට වැඩි ආකීර්ණ නගර වශයෙන් පිළිගන්නා රටක් තමයි පෘතුගාලය කියන්නේ නිවැරදි පිළිතුර 2. 20 වැනි ප්‍රශ්නය 2025 වන විට ලෝකයේ ජනගහනය අධිකම නගර 4 ලෙස දක්වා ඇති පිළිතුර. 2025 වෙදී ලෝකයේ ජනගහනය අධිකම නගර 4 වෙන්නේ ටෝකියෝ, මුම්බයි, නවදිල්ලිය, ඩකා සමවෙන්න. ඔව් හරි, ටෝකියෝ, මුම්බයි, නවදිල්ලිය, ඩකා කියන 3 වැනි පිළිතුර. ඔයාලට පේනවා මෙතන අංක පිළිතුරු 2-2 කියලා ඉලක් මේ පිළිතුරු දෙකක් තියෙනවා. ඒකෙන් 3 වැනි එක තමයි එන්නේ. ඒකටත් අංක 2 වැටලා තින්නේ. ඒක වැරදීමක්. 3 වැනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට අපි යමු වෙන 21 වැනි ප්‍රශ්නයට. ලෝකයේ ජනගහනයෙන් මිලියන 1000 සම්පූර්ණ ඌයේ 1800 දී නිවැරදි පිළිතුර 4. 22 වැනි ප්‍රශ්නය 2011 සංගණන වාර්තා අනුව මිලියනය ඉක්ම වූ ජනගහනය ඇති දිස්ත්‍රික්ක ගණන 7යි. නිවැරදි පිළිතුර 4. 23 වැනි ප්‍රශ්නය උපත් ශීඝ්‍රතාව අඩුවීම, මරණ ශීඝ්‍රතාව වැඩිවීම, ආයු අපේක්ෂණය ඉහළ යාම හේතුවෙන් රටක ඇතිවන වයස් පිරමීඩයේ ස්වභාවය. අපි දන්නවා ස්ථිර වයස් පිරමීඩයක් තමයි ඔය කියන ආකාරයෙන් නිර්මාණය වෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර 5. 24 වැනි ප්‍රශ්නය දකුණු ආසියා කලාපයේ උපත් අනුපාතිකය ඉහළම රට වෙන්නේ ඇෆ්ගනිස්තානය. නිවැරදි පිළිතුර 1. 25 වැනි ප්‍රශ්නය භූමි තිරි අනුපාතය නම් කිසියම් ජනසංඛ්‍යාවක මොකක් දහනවා? ඒක තමයි ස්ත්‍රීන් 100කට පුරුෂයින් සංඛ්‍යාව. ඒක තමයි ඒකේ තේරුම. නිවැරදි පිළිතුර 3. 26 වැනි ප්‍රශ්නය ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ 4 වෙන්නේ මොන අදහනවා? විශාලත්වය, වර්ධනයේ ව්‍යාප්තිය, සංයුතිය කියන 1 වැනි පිළිතුරයි නිවැරදි පිළිතුර වෙන්නේ. 27 වැනි ප්‍රශ්නය 2025 වන විට ලෝකයේ ජන අධිකම නගර 2 තමයි ටෝකියෝ, මුම්බයි කියන්නේ නිවැරදි පිළිතුර 2. 28 වැනි ප්‍රශ්නය ලෝකයේ කෝටි 10 ඉක්මවන ජනගහනය ඇති රටවල් කාණ්ඩය තමයි බ්‍රසීලය, පකිස්තානය, නයිජීරියාව, මෙක්සිකෝව කියන්නේ නිවැරදි පිළිතුර 4. අපි යමු වෙන 29 වැනි ප්‍රශ්නයට. රටක ජන සංඛ්‍යාවක මහලු යැපුම් අනුපාතය ඉහළ යන්නේ උපත් අනුපාතිකයේ අඩුවීම හා මරණ අනුපාතිකයේ අඩුවීමත් සමග. නිවැරදි පිළිතුර 2. 30 වැනි ප්‍රශ්නය ජන සංක්‍රාන්ති න්‍යායට අනුව ඒ ඉහළ උපත් අනුපාතිකයක් සහ බී සීග්‍රයෙන් පහත වැටෙන මරණ අනුපාතිකයක් දැක්වෙන අවස්ථා නිවැරදි ලෙස හඳුනාගෙන ඇත්තේ පහත සඳහන් කවර පිළිතුරේ දහනවා? ඔයාලට පේනවා ඒ කියන්නේ 2 වැනි අවස්ථාව, බී කියන්නේ 3 වැනි අවස්ථාව. නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර 5. ඊළඟට 31 වැනි ප්‍රශ්නය පහත සඳහන් සංඛ්‍යා අගයන් අතුරින් වර්ෂ 2001 ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සංයුතියෙහි ප්‍රතිශත දැක්වෙන නිවැරදි පිළිතුර තමයි පළවෙනි පිළිතුර. එතකොට පළවෙනි පිළිතුරට අදාළව සිංහල 82%, ශ්‍රී ලංකා දෙමළ 104.3%, ඉන්දිය දෙමළ 105.1%, මුස්ලිම් 104.9%, වෙනත් 0.7% කියන නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර. 32 වැනි ප්‍රශ්නය වයස අවුරුදු 14ට අඩු සහ වයස අවුරුදු 65ට වැඩි ජනසංඛ්‍යාවේ එකතුව අවුරුදු 15 සිට 64 තෙක් ජනසංඛ්‍යාවෙන් බෙදූ විට එය හඳුන්වන්නේ අපි කියනවා ළමා වැඩිහිටි අනුපාතය කියලා. නිවැරදි පිළිතුර 5 වැනි පිළිතුර. ඊළඟට 33 වැනි ප්‍රශ්නය රටක ජනසංඛ්‍යාවේ වර්ධනය තීරණය කරන සාධක 3 තමයි උපත්, මරණ, සංක්‍රමණ කියන්නේ. නිවැරදි පිළිතුර 3. 34 වැනි ප්‍රශ්නය ක්‍රිස්තු වර්ෂ 2050 වන විට ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් සිටිනු ඇතැයි අපේක්ෂා කරන රට තමයි ඉන්දියාව කියලා කියන්නේ. නිවැරදි පිළිතුර 2. අපි යමු වෙනවා 35 වැනි ප්‍රශ්නයට.
ජනසංඛ්‍යාව වියපත් වීමට හේතු වන සාධක දෙකක් ඇතුළත් නිවැරදි වර්ණය තමයි ආයු අපේක්ෂාව ඉහළ යාම හා සාපල්‍යතාව අඩු වීම නිවැරදි පිළිතුර තුන. 36 වෙනි ප්‍රශ්නයේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ සම්බන්ධ නිවැරදි පිළිතුර තමයි සමා වෙන්න. 35 වෙනි ප්‍රශ්නය ජනසංඛ්‍යාව වියපත් වීමට හේතු වන සාධක දෙකක් ඇතුළත් නිවැරදි පිළිතුර තමයි ආයු අපේක්ෂාව ඉහළ යාම හා සාපල්‍යතාව අඩු වීම කියන 3 වෙනි පිළිතුර. 36 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ සම්බන්ධ නිවැරදි පිළිතුර තමයි අධික ජනසංඛ්‍යාව හා ඉහළ ජනසංඛ්‍යා වර්ධන ශීඝ්‍රතාව කියන පළවෙනි පිළිතුර. 37 වෙනි ප්‍රශ්නයට අපි යනවා. 37 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ වර්තමාන ලොව බොහෝ රටවල මානව සම්පත ජනසංඛ්‍යා ගැටලුව බවට පත් වෙමින් තිබේ. ඊට හේතු වී ඇත්තේ ශීඝ්‍ර ජනසංඛ්‍යා වර්ධනය. නිවැරදි පිළිතුර 4. 38 වෙනි ප්‍රශ්නය 3 වෙනි ලෝකයේ ජනසංඛ්‍යා ස්ෆෝටනයේ ඇති ඌයේ අපි දන්නවා 1950. නිවැරදි පිළිතුර 2. ශ්‍රී ලංකාවේ ජනගහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ජනගහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලැබුවේ 1981. නිවැරදි පිළිතුර 5. 40 වෙනි ප්‍රශ්නයේ ශ්‍රී ලංකාවේ ජනගහනයේ වැඩිම පළාත් 4 ඇතුළත් නිවැරදි පිළිතුර තමයි බස්නාහිර පළාත, මධ්‍යම පළාත, දකුණ සබරගමු කියන නිවැරදි පිළිතුර. බස්නාහිර පළාත, මධ්‍යම පළාත, දකුණ පළාත, වයඹ පළාත කියන නිවැරදි පිළිතුර 3 වෙනි පිළිතුර. 41 වෙනි ප්‍රශ්නය රටක ස්ථාවර ජනගහන පිරමීඩයක් ඇතිවීමට බලපාන සාධක තමයි මරණ අනුපාත වැඩිවීම, උපත් අනුපාත වැඩිවීම කියන නිවැරදි පිළිතුර 2. 42 වෙනි ප්‍රශ්නයේ ශ්‍රී ලංකාවේ ජනගහනය අධිකම දිස්ත්‍රික්ක 5 තමයි කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර, කළුතර කියන නිවැරදි පිළිතුර 4. 43 වෙනි ප්‍රශ්නයේ ලෝකයේ ජන අධිකම කලාප 4 පිළිවෙලින් දැක්වෙන පිළිතුර තමයි නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව, ගිනිකොන ආසියාව හා යුරෝපය කියලා කියන්නේ. නිවැරදි පිළිතුර 2. 44 වෙනි ප්‍රශ්නය ලෝක බැංකු වාර්තා 90/2015 වෙන විට ලෝකයේ සාමාන්‍ය දරිද්‍රතා මට්ටම පසු වූ පුද්ගලයන් සංඛ්‍යාව. නිවැරදි පිළිතුර 1,702,1 කියන එක. එතකොට 3 වෙනි පිළිතුරයි නිවැරදි පිළිතුර වෙන්නේ. 45 වෙනි ප්‍රශ්නය මරණ අනුපාතිකය කියලා කියන්නේ මරණ සංඛ්‍යාවේ සිදුවන වෙනස් වීම ගණනය කිරීම. නිවැරදි පිළිතුර 5. 46 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාව තුළ 2012 වර්ෂයේදී පුමිතිරි අනුපාතය කොපමණ දහනවා? 93.8. නිවැරදි පිළිතුර 1. 47 වෙනි ප්‍රශ්නය ශුද්ධ සංක්‍රමණ වැඩි වශයෙන් අයත් වන පළාත වෙන්නේ බස්නාහිර පළාත. නිවැරදි පිළිතුර 3. 2012 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ වැඩිම ඍණ ශුද්ධ සංක්‍රමණ වාර්තාවන දිස්ත්‍රික්කය තමයි වවුනියාව කියලා කියන්නේ. නිවැරදි පිළිතුර 3. 49 වෙනි ප්‍රශ්නය දකුණු ආසියාතික රටවල් 4ක ජනගහන වර්ධන වේගය පහත දැක්වේ. ඒවා ගැලපෙන රට ඇතුළත් පිළිතුර තෝරන්නලු. ඒ කියන්නේ 0.9, B කියන්නේ 1.3, C කියන්නේ 1.8, D කියන්නේ 1.1. ඒ අනුව නිවැරදි පිළිතුර වෙන්නේ මාලදිවයින, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය කියන 5 වෙනි පිළිතුර. 50 වෙනි ප්‍රශ්නය 2012 ජනසංගණනය අනුව ශ්‍රී ලංකාවේ අඩුම ජනගහනත්වය ඇති දිස්ත්‍රික්ක ආරෝහණ පිළිවෙලට දැක්වෙන පිළිතුර තමයි මුලතිව් මන්නාරම, මොනරාගල, වවුනියාව කියලා කියන්නේ. ওই විදිහට අපි උසස් පෙළ භූගෝල විද්‍යාව ජනගහන පාඩමේ අනුමාන ප්‍රශ්න 50ක් සාකච්ඡා කරා.